And now, live at 6:50. අයිබෝවන් රට මිලන අපේ ස්වර්ණ වාහිනිය ශ්‍රී ලාංකේය අභිමානයේ සමගින් සුපුරුදු පරිදි අදත් මෙසේ ඔබ මුණ ගැසෙනවා සුදනම් අද දවස උණුසුම් කළපුවත් කිහිපයක් ඔබ වෙත ගෙනෙන්නට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 26 වන ග්‍රාමාධිපතිවරයා ලෙස අද පස්වරුවේදී උරුම දුන්නා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ नव अग्रमाश्यन एक्सजाति पक्ष नायक रणिल विक्रमसिंह महता वेड बहरगनीमट नियमित बब एक्सजाति पक्ष आरंच मार्ग पवसन मेतर समग जन बल वेगे नायक सजिद प्रेमदास महता पवसाने समग जन बल संधाने मौलिकत्न अग्रमूरे प्रमुख करगत राज्य विपक्ष नायक सजिद प्रेमदास महता से लिपियन दक्वायते जनाधिपति वरिया जातियामता ये कल प्रकाश यतुलत करुणु अलटानु विपक्षे प्रधान पक्षे लेस समग जन बल वेगे मूलिकत्वेन अनेकोत् पक्ष समग एक्व केटिकालीन आंडुवक पिहिटुवीमट सह अग्रमात्य दुरे बार गणीमट तमन तीरणय कल बबय ए संबंधेन करुणु दक्वीमट विपक्ष नायक वरिया अद विशेष माध्यमवक्द केंदवा तिबुना अद दिने अपि प्रकाशयट पत् करनवा पहत संधान एकगतावयन वलट यटत्व विपक्षे प्रधान देशपालन पक्षे हटियत समगि जन बल वेगे समगि जन संधाने अपि मूलिकत्वेन अग्रामाति दूरे प्रमुख करगत रजयक पीठवन्नट अपि तीन्दु करद दवसे विशेषण्म एलेस क्रियात्मक क्रीम उद्देशा अवश्य प्रधान एकंतावयन वन्ने निश्चित अवम काल रामवक तुल जनाधिपति दूरे निवत्वीमट एकंग वे सति देखक कालयक तुल सियलूम पक्षवल सहयोगे लबागेन दहनमोन आंडुकुनु व्यवस्था संशोधने क्रियात्मक करन्नट सह बलात्मक करन्नट जनाधिपति दूरे सह विधायक जनाधिपति क्रम वेदे अहोसिकिरीम सदहा सीलु पक्ष एक्व सहयोगिन खटीतु किरीम अपि अधस्करन्ने वेगवत्म क्रम वेदे हेमन्नत्तम अवम अवश्य काले पाविच्चि करला कर्तव्ये इष्ट सिद्ध किरीम जनजीविते यथा तत्त्वेट पत्कोट नीतिये आधिपत्य तहुरुकोट इहत व्यवस्था प्रतिसंस्करण क्रियात्मक क्रीमेन अनतुरुव स्थिरसार रजा पीहिटुवीम सदहा जनतावट अवस्थाव लबा दी ए उदेशा पार्लिमेंतु मैतिवरणयक पवैत्वी मे अतर आचार्य पूज्य ओमल्पे शोभित हिमियन नेतुलु महा संघरत्ने अद जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिशा नायक महता हमु बुना ए पेलवत्ते पीहिटी जनता विमुक्ति पेरमुनु पक्ष मूल स्थानेदी ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ තීන්දුව අරගෙන තියෙන බව පෙන්눔 කරන්නේ මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතයේ පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ ඒ ජනමතයට කිසිදු ඇහුම්කන් දීමක් කිරීමට උන් සූදානම් නොමැති බව පෙන්눔 විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ හැමදාම මේ රාජපක්ෂ පවුලේ ගැලුම් කරු සාමාන්‍යයෙන් අපි දන්නවා තෙලින්බැද්දත් කොබෙය කිරින්බැද්දත් කොබෙය තෙලින්බැද්දත් කිරින්බැද්දත් කොබෙය බල කොබෙය මෙම හැමෙන් අනතුරුව කොළඹ අගරදුගුරු මැදුරේදී අගර ගුරු අති උතුම් මල්කම් කාදින රංජිත් හිමියන් මාධ්‍ය සාකච්ඡාවක් ඇඳුව අතර එම අවස්ථාවටද ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා රට තුල උද්ගත වූ නොසන්සුන්තාව සමග පසුගියදා පැරවුණු ඇඳුරු නීතිය දින දෙකකට පසු අද පෙරවරු 7ට ඉවත් කෙරුණා එසේ ඉවත් කරන ඇඳුරු නීතිය පැය 7ක කාලයකට පසු පස්වරු 2ට යලි පැනවුණු අතර එය හෙට පෙරවරු 6 දක්වා ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පවතින වාතාවරණයත් සමග පැනවූ ඇඳිරි නීතිය අද පෙරවරු 7ට ඉවත් කිරීමත් සමග ජනතාවසී අත්‍යවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා යහුසුළු වන ආකාරයක් දැක ගන්නට ලැබෙනවා. මේ අතර අද පෙරවරු 7ට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග කොටුව දුම්රිය ස්ථානයේ සහ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම්පළ තත්ත්වය පිළිබඳව අද උදෑසන අප සොයා බැලුවා. කොච්චිත් නැ බසුත් නැ. මේ කොහොම ගේටුත් අහලානේ. කෙසේ වෙතත් අද දහවල් වන විට සිය අවශ්‍යතාවයන් සඳහා ජනතාව කොළඹ නගරයේ වෙත ඇදීන ආකාරයක් දැක ගැනීමට හැකි වුණා. කෙසේ වෙතත් දහවල් වන විටත් දුම්රිය දහවණේ සිදු නොවුණු අතර බස් රථ දහවණේද සාමාන්‍ය පරිදි සිදු වුණේ නැහැ. මේ අතර කොළඹ නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා යුද හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ක්‍රියා කරන අතරතුරද යුද හමුදා සන්නාහ සන්නද්ධ රථද අද දිනේත් ප්‍රදේශීය ආරක්ෂාව තර කිරීම සඳහා යොදවා තිබුණා. ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මහනුවර ප්‍රදේශීය ජනතාවද බොහෝ පිරිසක් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා නගරය කරා පැමිණියත් බස් රථ දහවණේ පැවතියේ ඉතාමත් අඩු මට්ටමකයි. මෙතර දමුල ආර්ථික මධ්‍යස්ථානයට අද ඉතා අඩුවෙන් එළවලු තොග ලැබී තිබු අතර ඒවා ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බබයි අපවාර්තාකරු පැවසුවේ. මෙතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කටයුතු කරන පසුබිමක බස් රථ දහවණේ අඩාලව පැවති බබයි අපවාර්තාකරුවන් පැවසුවේ.
පැය 7ක කාලයක් සඳහා ඉවත් කර තිබූ ඇඳිරි නීතිය අද පසරු 2:00 සිට යලි ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව පොලිසිය ඇතුළු ආරක්ෂකංශ ඇඳිරි නීතිය පවත්වා ගැනීම සඳහා කටයුතු කරන පසුබිමක කොළඹ නගරයේද ජන ශූන්‍ය තත්ත්වයකට පත්වුණා. දිවයිනේ අනිකුත් ප්‍රදේශවලද ඇඳිරි නීතිය නැවත පැනවූ මොහොතේ සිට සාමකාමී පසුබිමක් පැවති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. මෙවන විට පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අද දිනේත් දිවයින පුරා ඉන්ධන පිරවුම් මලාස්ලකව දිගු පෝලිම් දක්නට ලැබුණා. කෙසේ වෙතත් පවතින ඩීසල් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඩීසල් තොග නිකුත් කිරීමට කණි තෙල් සංස්ථාව පීවරගෙන ඇති බවයි ලංකා කණිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ. දිවයින තුල පවතින අර්බුදකාරී වාතාවරණ යටතේ මෙවන විට අඛණ්ඩව දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම් සිදු කරනවා. පවතින සීමිත ඩීසල් සංචිත ප්‍රමාණය හේතුවෙන් මෙවන විට අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඩීසල් ඉන්ධන නිකුත් කිරීමට ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන ඇති බව ලංකා කණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. කෙසේ වෙතත් අවශ්‍ය තරම් පෙට්‍රල් තොග මෙවන විටත් බෙදා හරින්මින් පවතින බවයි එම සංගමේ සමලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ. මේනොට අපිට දැනගන්න ලැබිලා තියෙන හැටියට ඩීසල් තියෙන ප්‍රමාණය බොහොම සීමිත ප්‍රමාණයක තොග සංචිතයක් තියෙන්නේ. ඒ අත්‍යවශ්‍ය කටයුතු සේවාවන් සඳහා පමණක් ඔවුන් ලබා දීමට තීරණය කරලා තියෙනවා. ඒ අනුව පෙට්‍රල් මේ වෙනකොට මුතුරාජිර සහ කොළොන්නාවේ තොග තියෙන නිසා තව දවස් දෙකක් තුනක් යනකොට සම්පූර්ණයෙන්ම මේ පෙට්‍රල් ටික බෙදා හැරීමෙන් මේ තදබදය අඩු කරගන්න පුළුවන් වෙයි. පවතින ඉන්ධන හිඟය හමුවේ මෙවන විට දිවයින පුරා ඉන්ධන හල් අසල දිගු පොලිම් නිර්මාණය වී තිබුණේ මෙලෙසින්. මේ අතර ඉන්ධන හිඟය මත හෙට සහ අනිද්දා දිනේ පැය 3යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් හෙට දිනේ ඇඳිරි නීති තත්ත්වයේ ඉවත් කළ හොත් මෙම කාල සීමාව පැය 5ක් දක්වා දීර්ඝ විය හැකි බවයි එම කොමිසම පවසන්නේ. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 17 දෙනෙකුට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ පසුගියදා ගාලු මෝදර අරගලයට සහ අරලීගහ මන්දිරයේ ඉදිරිපිට අරගලයට පහර දීමේ සිදුවීම මූලික කරගනිමින් ගාලු මෝදර සහ අරලීගහ මන්දිරයේ ආශ්‍රිතව ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම ඉල්ලා අසන ලෙස බල කරමින් ජනතාව දින ගණනාවක් පුරා නිර්පාක්ෂිකව අරගලයක නිරත වුණා. නමුත් පසුගිය 9 වෙනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලීගහ මන්දිරයේදී සිය පාක්ෂිකයන් පිරිසක් සමග පැවැත් වූ හමුවකින් අනතුරුව එහි පැමිණි පිරිස අරලීගහ මන්දිරයේ සහ ගාලු මෝදර අරගල භූමියේ නිර්පාක්ෂික අරගලයේදී සිටි පිරිසට පහර දී එම අරගල භූමිය විනාශ කර දැමීමට කටයුතු කළා. මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීමට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංඝ මේ පසුගියදා පොලිස් මූලස්ථානයට පැමිණ පැමිණිල්ලක් ගොනු කළා. මෙවැනි පසුබිමක නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අදාළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාට ලිපියක් යොමු කර දැනුම් දී තිබෙනවා. පොලිස්පතිවරයා පසුව එම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබුණා. මෙවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගාලු මෝදර අරගල භූමිය හා අරලීගහ මන්දිරය අසල විරෝධතාවට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයෂා ජිනසේන මහත්මිය කරන ලද මෙම ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා අද එම නියෝගය නිකුත් කළා. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් පත් කර තිබෙනවා. ඔහු එංගලන්ත මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම සහ ක්‍රිස්ටල් පැලස් පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර මිට පෙර වේල්සේ පාපන්දු සමාජ කිහිපයක ප්‍රධාන පුහුණුකාරීත්වය දරනු ලැබුවා. ඊට අමතරව ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ සහාය පුහුණුකාර ධුරය සඳහා ඕස්ට්‍රේලියානු ජාතික කීත් ස්ටීවන් පත් කෙරුණා. ඔවුන් දෙදෙනා හෙට දිනේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. මිට පෙර ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුව සිටි බොස්නියානු ජාතික අමීර් ඇලර්ජික් හට මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් වැටුප් ගැවීමට නොහැකි පවසමින් ඔහු ඉවත් කෙරුණා. ඒ අනුව නව පුහුණුකරුවන් සඳහා ඩොලර් මගින් වැටුප් ලබා දීම කටාර් පාපන්දු සම්මේලනයේ බාරගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසනවා. එළඹෙන පාපන්දු ලෝක කුසලානය කටාර්හිදී පැවැත්වෙන අතර කටාර් පාපන්දු බලධාරීන් සහ ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී ඉදිරි වසර 3ක කාලය සඳහාම අදාළ පුහුණුකරුවන් වෙනුවෙන් ඩොලර් මගින් වැටුප් ලබා දීමට ඔවුන් එකඟතාව පළ කර තිබෙනවා.